පළාත් සභා ඡන්දයටද ආණ්ඩුව සූදානම් වන්නේ. ඡන්ද ක්‍රමයේ පිළිබඳව සුවබලන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභා රැස්වීමට පසුගියදා සහභාගී වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ ගැන පැහැදිලි ස්ථාවරය ප්‍රකාශ කළා. පළාත් සභා තියෙනුයි එක්කෙනෙක් විසින් පාලනය කරන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා පිළිගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී විත්වනිම සියලු දෙනාම එකතු වෙලා මේ පළාත් සභාවේ ඡන්දයේ පැවැත්මට අවශ්‍ය නීති රාමුව ඉක්මනින් සභාවෙන් හදාගන්න පුළුවන් නම් මොකද රාජ්‍ය සභා පළාත් පාලනය තමත් පාර්ලිමේන්තුව දැන් පැවැත්වෙනුනේ අසීමාන්‍යයෙන් ඕක පනතක් ගේන්න වෙනුනේ දැන් මේ ස්ථාධිකරණය කියලා තියෙනුනේ මේ තියෙන පනතේ අනුව ක්‍රියා කරන්න බෑ කියලා ඒක නිසා පළාත් සභා ඡන්දයේ ගැන එදී අවධානය යොමු කළොත් හොඳයි කියලා මම හිතනවා. පළාත් සභා ඡන්දේ පවත්වන්න බාධාවක් වෙලා තියෙන්නේ පළාත් සභා ඡන්ද විමසීම් පනත අලුතින් සම්මත කර ගැනීම. සීමා නිර්ණය තවමත් පාර්ලිමේන්තුවේ අනුමත නොවීම නිසා අලුත් ක්‍රමයට හදිසියෙන් ඡන්දයක් තියන ලැබෙන අවස්ථාව සීමා සහිතයි. දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ගේන කෙටුම් පතකින් පරණ ක්‍රමයටම පළාත් සභා ඡන්දේ පවත්වන්න. දැන් අපේ රජය තීරණය කළා තිබෙනවා අපි මැතිවරණ පවත්වනවා. ජනතාවගේ අපේක්ෂා අනුව අපේ වැඩපිළිවෙල අවශ්‍ය විදිහට සංශෝධනය කළා. ප්‍රතිඵල පෙන්නලා මැතිවරණවලට යෑම. දැන් ඒ සඳහා නීතිපතිතුමා ඉතාමත් පැහැදිලිව උපදෙස් දීලා තිබෙනවා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් පනතක් සම්මත කරගන්නේ නැතිව පළාත් සභා මැතිවරණ පවත්වන්න බෑ කියලා. දැන් අපිට අවශ්‍යලා තියෙන්නේ 2022 මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීම. ඉන්දියාවේ විදේශ ලේකම්වරයා මෙරට සංචාරයේ අවසන් කළ වහාම මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනයකින් අවධාරණය කළේ පළාත් සභා ක්‍රමය ඇති කළ 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි. ආණ්ඩුව දැන් පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්නේ ඉන්දියාවේ බලපෑම නිසාද? ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඉන්දියාවේ විදේශ ලේකම්තුමා මෙහෙ ඇවිල්ලා අපේ රටේ මැතිවරණ පැවැත්වීම ගැන කිසිම බලපෑමක් ශ්‍රී ලංකා රජයට කළේ නැහැ. ඉන්දියාවේ විදේශ ලේකම්තුමා අපේ රටට සම්ප්‍රාප්ත වෙන්න ඕනේ නැහැ ඒ තීරණය ගැනීමට. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකින් දෙදෙනෙකු වන උදේ ගම්මන්පිල හා විමල් වීරමංශ මහත්වරුන් අද මේ ගැන අදහස් පළ කළා. ඉතින් 13 ව්‍යවස්ථා සංශෝධනය කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන දෙයක්. ඒක අපි කැමති වුණත් නැතත් පළාත් සභා මැතිවරණය මැතිවරණ ක්‍රමයේ සහ නීතියේ තියෙන දෝෂයක් නිසානේ මැතිවරණය පවත්වන්න බැරි වෙලා තියෙන්නේ. ඒකට දැන් මේ ඉන්දියාවෙන් මේ තකහණිය නැවතත් මේක මතක් කර දීම තුල ඇතිවෙච්ච සත්‍යයක් නෙවෙද මේ වෙනකොට? නෑ ඉන්දියාවිතේ හැමදාම උග කියනවා ඉතින් පළාත් සභා ඡන්දේ තියන්නේ කියලා. ඒක අදී අලුත් එකක් නෙවෙයි. අපි එක පැත්තකින් මහජනයා ඒකරාශි වෙන ක්‍රියාකාරකම් සීමා කරනවා. අනෙක් පැත්තෙන් අපිට මැතිවරණයක් පැවැත්වීම සඳහා රට තල්ලු කරන්න බෑ. ඒ නිසා ඒක තීරණය කරන්න ඕනේ සෞඛ්‍යමය පැත්තේ තියෙන තර්ජනය ගැන තක්සේරුවකින් අනතුරු. පළාත් සභා මැතිවරණයක් අපේ රටට ඕනේද මේ පවතින වාතාවරණයත් එක්ක? පළාත් සභා මැතිවරණ ඊළඟට පැවැත්වෙනවා කියලා නිවේදනය කරේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වෙන මනෝ ගණේෂ් මන්ත්‍රීතුමා. රට ආණ්ඩුව පිළිබඳ තීන්දුව ගන්නේ අමාත්‍ය මණ්ඩලයයි. අමාත්‍ය මණ්ඩලය තුල පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් තීන්දුවක් අරගෙන නැහැ. නමුත් දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම කියන්නේ පළාත් සභා නැවත පත්කර 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ දැඩි ඉල්ලීම බවයි. නිශ්චයමාක நான் ஒன்றை சொல்ல முடியும். ඉන්දියාවේ විදේශ ලේකම්තුමා සමග අපි පැවැත් වූ සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි පැහැදිලිවම ඉල්ලා සිටියා. එකක් තමයි පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි කියන එක. අනිත් එක 13 සංශෝධනයේ මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු යන්න. ඒ අවස්ථාවේදී එතුමා ඒ ගැන දැඩි උනන්දුවක් දැක්වුවා. ඇත්තටම එතුමා රටින් පිට වුණාට පස්සේ පුදුමයට පත් වූ කාරණාවක් පිළිබඳව ප්‍රකාශයට පත් වුණා. හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට සූදානම් වෙන බව ප්‍රකාශ වුණා. ඒ නිසා ඉන්දියාවේ විදේශ ලේකම්තුමාගේ බලපෑම මතයි පළාත් සභා ඡන්දය තියන්න සූදානම් වෙනවා කියන එකයි අපි දකින්නේ. මේ අතර පළාත් සභා ඡන්දයට සූදානම් වෙන අයත් ඉන්නවා. නැගෙනහිර හිටපු මහමෙති පිල්ලයන් අද ඒ ගැන අදහස් පළ කළා. පළාත් සභා ක්‍රමය තුලින් පමණයි බලය බෙදීම නිසි ආකාරයට කරන්න පුළුවන් වෙන්නේ කියන එක මම පාර්ලිමේන්තුවේ පළමු කතාවේදීම ප්‍රකාශ කළා. නැගෙනහිර පළාතේ බලය ලබා ගැනීමට TMVP පක්ෂයේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් වෙනවා. ඉන් අපි ජයග්‍රහණය ලබා ගත යුතුයි. ඒ නිසා කැපකිරීම කරන්නත් පරිත්‍යාග කරන්නත් අපේ පක්ෂය සූදානම්. ඔබතුමා මහමෙති අපේක්ෂක ධුරයට තරඟව දෙනවද? අවශ්‍ය වුණොත් ඒ පිළිබඳව මම සලකා බලනවා.